හරි මේ වෙනකොට අපි Excel ප්‍රශ්න ගණනාවක් සාකච්ඡා කරලා තියෙනවා Excel ප්‍රශ්න වලදී දැනගත යුතු විශේෂ කාරණා ටික මතක් කරලා දෙලා අපි කරමු මේ කොටස Excel වලත් ඔයා දැනගන්න ඕනේ අනිවාර්යෙන් කාරණා කීපයක් එකක් තමයි ඔයා දැනගන්න ඕනේ Excel වල ගණිත කරුණු කොහොමද භාවිතා වෙන්නේ කියලා අපි ඒවා හිමින්යන් Excel වගේ spreadsheet softwares නැත්නම් පැතුම්පත් මෘදුකාංග කීපයක් අඳුර ගන්න ඕනේ ඒක මෙතන දාලා තියෙනවා මේ දරුවා ඊළඟට සාමාන්‍යයෙන් අපි අකුරු type කරාම වම් අත පැත්තටත් numbers type කරාම දකුණු පැත්තටත් align වෙනවා කියන එක දැනගන්න ඕනේ සූත්‍ර අඳුර ගන්න සමාන ලකුණෙන් පටන් ගන්නවා අපි ගණිත කර්ම ටික දැනගන්න ඕනේ ඒ වායේ තියෙන ප්‍රමුඛතා ලැයිස්තුව දැනගන්න ඕනේ අනිවාර්යයෙන්ම සම ප්‍රමුඛතාවයේ තියෙන අවස්ථා අඳුර ගන්න ඕනේ මේ වගේ ඊළඟට අපි ශ්‍රිත ගැන කතා කරනවා ශ්‍රිත අපි පහක් කතා කරනවා sum average avg දාන්න එපා අනිවාර්යයෙන්ම average කියලා දාන්න max min දැනගන්න ඕනේ ඊළඟට count එක දැනගන්න ඕනේ එතකොට මේ පහ ඔයා සාරාංශ කොට ගත්තොත් මේ විදිහට ඔයා ඇත්තටම ඔයාගේ ශ්‍රිත පහ මේ ටික විතරයි දැනගන්න අවශ්‍ය වෙන්නේ එකතුවක් අවශ්‍ය වුණාම sum average කියන්නේ සාමාන්‍ය අගයක් ගණනය කරනකොට max කියන්නේ වැඩිම min කියන්නේ අඩුම count කියන්නේ සංඛ්‍යාව 1 2 3 කියලා count කරන්නේ අන්න ඒක මේ මම පෙන්නලා තියෙන ඇඟිලි ටිකක් ඒකම තමයි සමහර දරුවන්ට මේක පැටලෙනවා මේ count එක max එක පැටලෙනවා මේ 1 2 3 count හොඳයි ඉතින් අපිට ඊළඟට තියෙන ප්‍රශ්නේ තමයි ළමයින්ට මෙන්න මේකට කැමැතිම නැහැ මේ ඩොලර් ලකුණ එනකොට කැමැතිම නැහැ. ඩොලර් ලකුණ ඔයා එන පැත්ත හිතන්න එපා. ඔයා හිතන්න මට මොනවා හරි එකක් නතර කරන්න ඕන නම්. ඔයාට මේ ෆිල් හැන්ඩල් එකෙන් ඇදගෙන යනකොට නතර කරන්න ඕනේ වෙලාවල් තියෙනවා. පල්ලෙහැට යනකොට නතර කරන්න ඕනේ රෝ එකයි. ඒ කියන්නේ H2 කියලා තිබුණොත් දෙකේ ඉලක්කම තුනේ ඉලක්කම වෙනවට බයයි. මම ඒක නතර කරන්න ඩොලර් ලකුණ දානකොට අපි කියනවා Row absolute නැත හොත් පේලි නිරපේක්ෂ කියලා කියනවා. කොලම් එකක් මේ අතට අදිනකොට ඔයා H දෙක කියලා තියෙන එකේ දෙකට මුකුත් වෙන්නේ නැහැ. H චකුර එහෙම යනවට H චකුර ඉස්සරහට දාන්නේ. එහෙනම් ඔයා තීරු නිරපේක්ෂ කියලා කියනවා. මගේ පුතාලට කොහොමදට මතකයි. ඔය ටික දැනගෙන ගියාම Excel වල කරන්න තියන්න දෙයක් නැහැ. ඔය ටික විතරමයි මෙන්න මගේ ලස්සන සාරාංශය ඇබ්සලූට් රෝ කොලම් සහ කොලම් සහ රෝ දෙකටම ඔයාට බය නම් කොහෙටද දන්නේ දාන්න කියලා බය නම් ඔයා දෙකටම දාලා දාන්න එක එච්චරයි කිසි ප්‍රශ්නයක් රයිට් රෝස් වෙනස් වෙන්නේ පහලට අදින කොටයි කොලම් වෙනස් වෙන්නේ හොරිසොන්ටලි අදින කොටයි මේක වර්ටිකල් එතකොට රිලටිව් කියන්නේ සාපේක්ෂ කියලා කියන්නේ සාපේක්ෂ කියන්නේ මුකුත්ම නැතුව ABC කියලා දානකොට එතකොට ඩ්‍රැග් කරනකොට 5 6 වෙනවා 6 7 වෙනවා ඒක දැනගන්න ඕනේ. ඔන්න දැන් අපි ඕක කරාට පස්සේ වාත් එක්ක මම යනවා ප්‍රශ්න පත්‍රයට. ප්‍රශ්න පත්‍රයේ තියෙන ප්‍රශ්නට උත්තර දෙන්න. මෙතන තියෙනවා ක්‍රිකට් වල ලොකු ස්ප්‍රෙඩ්ෂීට් එකක්. ඇත්තටම ගොඩක් ලොකුයි. මේ පාරේ තින් අහන්න පුළුවන් විනිමය රටවල් වල විනිමය අනුපාතික අහන්න පුළුවන් කොවිඩ් ආසාදන අහන්න පුළුවන් නොඑක් වගු අහන්න පුළුවන් නේද එතකොට ඒකෙදි උත්තර දෙන්න අපි හදාගමු කොහොමද මේකට අපි උත්තර දෙන්නේ කියලා මේකේ අහනවා පළවෙනියට සෑම ක්‍රීඩකයෙකුගේම පිතිකරණයේ සාමාන්‍ය අගය ඉතින් අපි දන්නේ නැහැනේ මේ ෆෝමියුලා ඕක තියා අපි BMI අගේ දන්නවද කටපාඩමින් කියන්නේ? එහෙම බලාපොරොත්තු වෙන්න බෑ IT වල. BMI එක දන්න අය ඉන්න පුළුවන් නොදන්න අය ඉන්න පුළුවන්. ඒ වගේ තමයි අපි කොහොමද දන්නේ ප්‍රතිකරණයේ සාමාන්‍ය අගේ හොයන්නේ සමීකරණේ. වාසනාව කියන්නේ ඒගොල්ලෝ අපිට දෙන හොඳට අහගන්න මේ කතාව. ඕනේ ළමයෙකුට මේක දාන්න පුළුවන්. හරිද? ඔගොල්ලෝ අහන් ඉන්න තරමට ඔයගලන්ට තේරෙනවා නැත්තම් ඉතින් හැමදාම වගේ අමතක වෙයි ඒකින්ද හොඳට අහන් ඉන්න සූත්‍රයේ මගේ පුතේ සමානයි රන්ස් කියන තැන
runs බෙදීම innings අඩු කිරීම not out. මගේ දූලට තියෙන්නේ පුතාලට තියෙන්නේ මේ runs කියන එක ගාවට ගිහිල්ලා runs වලට අදාළ අර A පහද B පහ කක් හරි සෙල් ලිපිණයක් දාන්න නෙවෙයි කියන්නේ. ඇති දෙයක් නැහනේ. යමු බලන්න අපි සචින් තෙන්ඩුල්කා කියන පුද්ගලයා අපේ කාලේ හොඳ ක්‍රිකට් කෙනෙක් එයාගේ තෙන්ඩුල්කා කියන පුද්ගලයාගේ ක්‍රිකටර්ගේ මේ පේනව නේද රන්ස් කියලා තියෙන්නේ තෙන්ඩුල්කා තෙන්ඩුල්කා ඉන්නේ තුන්වෙනි පේලේ. එතකොට රන්ස් තියෙන්නේ F කියන එකේ. තේරුණාද? ඔයා ඒ ටික බලාගෙන ගියා නම් වැඩේ කරගන්න තිබ්බා. එතන සමීකරණය කියන්නේ මොකද්ද කියන එක ඔයා හොයාගෙන ඉන්න ඕනේ. මේ සමීකරණය කියන්නේ runs kyan innings not out you have to write all these things right take runs runs tiyene kotanada kiyala balagena inn eya tiyenne f kiyana eke f 3 tiyenne f 3 balanna f 3 kiyana eka ganna ilagata ilagata tiyene mokadda kiyala balanna man mekata yanna innings tiyene kotanada balanna d 3 ඊළඟට අඩු කරනවා not out තියෙන්නේ e 3. එහෙනම් ඔයාගේ සමීකරණය මම ලියන්නම්. වාගේ පිළිතුර වෙන්න ඕනේ මේකයි. මේ තෙන්ඩුල්කාගේ උත්තරේ ගන්න මෙහිමයි. රතු පාටින් මම ලියන්නම්. වාට ලියන්න තියෙන්නේ මෙන්න මෙහිමයි. ඔයා ලියන්න F3 කියන්නේ යාගේ runs ගන්න. ඔක බෙදන්න මේකමයි පිටපත් කරන්නේ දරුවනේ වරහන් ඇතුලේ. D3 කියන්නේ යාගේ innings ගන්න. තෙන්ඩුල්කාගේ not out එක F3 3 E3 තියෙන්නේ ඕක ලියනම ඉච්චරයි. ඒක පිටපත් කරාම H4 ඉඳන් H2 කියන්නේ මෙන්න මේ AR board කියන කරාට මොකක්ද එන්නේ කියලා ඊළඟට අහන්න. ඉතින් අර 3 කියන එක මොකද වෙන්නේ? 3 කියන හැම තැනක්ම 22 වෙනවා. එහෙනම් F3 වෙනුවට F22. D3 වෙනුවට D වරහන් ඇතුලේ D22. E3 වෙනුවට E22 අමාරුද? අනේ නෑ, හරිම ලේසි. ඊළඟට කියන්නේ H තීරුවේ දක්වන සාමාන්‍යගේ දශම ස්ථාන දෙකකට පෙන්වීමට පියවර තමයි ඔයා බලන්න ඔයාගේ ස්ප්‍රෙඩ්ෂීට්ස් වල තියෙනවා හරිම ලස්සන පුංචි ටූල් එකක් තියෙනවා මම ඔයාලට පෙන්වන්නම්. ඔයා ඒක මම නිතර පෙන්වලා තියෙනවා. නමුත් මම අද නැවත පෙන්නනවා. මෙන්න මෙහෙමයි මම අද පෙන්වන්නේ. මේක කොපි කරලා මම මෙතන පෙන්වනවා. මගේ පුතාලන්ට මට ගොඩක් ලොකු කරලා ෆෝන් වලින් බලන අයටත් පෙන්වන්නයි මේ හදන්නේ. ඔයාලට පේනම ඇති මෙන්න මේකෙන් කියවෙන්නේ ඩෙසිමල් ප්ලේසස් එක තිබුණු එකක් ඩෙසිමල් ප්ලේසස් දෙකක් වෙනවා. මෙහෙම වැඩි වෙනවා. ඔන්න ඕකෙන් අපිට ඩෙසිමල් ප්ලේසස් එක දෙක කරගන්න පුළුවන්. ඒක අඩු කරන්නේ මේකෙන්. මේකෙන් පුතේ දාන්නේ අර උදාහරණයක් 1000 කියන එක 10000 මෙහෙම තිබුණා. මේක අපිට පුළුවන් කොහොම කඩන්න පුළුවන් ස්ථානියක් ගන්න. මේක ප්‍රතිශතය. මගේ පුතාලා මේවත් දැනගෙන යන්න එක්සෑම් එක යනකොට හොඳ දරුවෝ වගේ චුට්ටක් කර ප්‍රැක්ටිකල් පැත්ත මේ පේපර් එකත් එක්ක බොහොම සමීපව ඉන්න 20ත් එක්ක. ඒකට පොඩ්ඩක් අර තේරෙනවනේ වට පැටර්න් එකක් රයිට්. ඊළඟට අපි යමු අන්තිම කොටස් ටිකට. මම මේ යන්නේ පවර් කට් එකක් තියෙන්නේ කමන්නේ මම කොහොම හරි කරනවා මේක ඉවර වෙනකන්. හරි ඊළඟට තියෙනවා පුතාට වැඩිම සාමාන්‍ය අගයන් අර ශ්‍රිතයක් ගැනයි මේ අහන්නේ. පුතේ වැඩිම කිව්වහම අපි ඉගෙනගෙන තියෙනවා මැක්ස් නේ. එහෙනම් සමානයි m a x ඊට පස්සේ H3 ඉඳන් H22 ඔන්න වට හොයන්න පුළුවන් මැක්ස් එක. අවසාන ප්‍රශ්නය ප්‍රස්තාර ඇසුරෙන් ඔයගෙන් අහනවා. කදේ අහන්නේ බලමු අපි. දැන් ඔය සචින් තෙන්ඩුල්කාන්ගේ ලබාගත්
centuries, eva game ducks, ekeni bindu agatte eva, eva game half centuries, oye okkoma ekkenekge balanna apita me wage wata prastharayak ganna hondai. Api kiyana pie chart kiyala. Eva game selu kridakayange bala ganna apita bar chart hari column chart hari hondai. Puta dannawa column kiyanne uda adata, bar chart kiyanne me adata. Me dekama hondai. ඔන්න ඔයාගේ ඒ ප්‍රශ්නෙත් මම උත්තරේ දීලා ඉවර කරා. ස්ප්‍රෙඩ්ෂීට් ප්‍රශ්නෙත් අපි ඔය විදිහට ඉවර කරනවා.